ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා මේ පීඩනයෙන් රට ගොඩ ගැනීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලක් කියන්නේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය සමග එක්කාසු වෙලා ජනතාව රැක ගැනීම සඳහා අංග සම්පූර්ණ වැඩපිළිවෙලක් තමයි 20යි 24 වර්ෂයේ ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ. ඒක තමයි අපේ අභිප්‍රායයේ හා ඉලක්කය. ශාන් විජය ලාල් මැතිතුමා එක්කාසු වීම ලොකුම ශක්තිය. අද දේශපාලනයේ තිබෙන එක ප්‍රශ්නයක් තමයි නිර්මල නිර්මල භාවය. පාරිශුද්ධ භාවයේ ජනතාව අගය කරනවා. එතුමා ඒක සංකේතවත් කරනවා. එතුමාට හිටපු පක්ෂයේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හැබැයි එතුමාගේ හෘද සාක්ෂිය අනුව එතුමා තීරණය කළා තියෙනවා මේ පියවර රට වෙනුවෙන් ගත යුතුයි කියලා. ඉතින් ඒක අපි සියලු දෙනාටම ලොකු ගැම්මක් අයියක් වෙනවා. අද මේ පියවර ගත්තේ පක්ෂයෙන් මට අසාධාරණයක් වුණු නිසා නෙවෙයි. පක්ෂයෙන් කිසිම මදපුංචිකමක් සිදු වුණු නිසා නෙවෙයි. නායකත්වයෙන් කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වුණු නිසා නෙවෙයි. අද රටේ ඉටු කළ යුතු කාර්යභාරය පිළිබඳ දැනුමක් අවබෝධයක් තිබුණු නිසා අපි කල්පනා කළා 2024 ආරම්භයේදී ඒ වැඩපිළිවෙලට හොඳ ප්‍රවේශයක් දෙන්නට හොඳ අඩිතාලමක් දමන්නට සියලු එකට එකතු වෙන්න පුළුවන් අදහස් දරන අය පොදු අරමුණක් වෙනුවෙන් එකට එකතු විය යුතුයි කියලා. අද අපට වඩාත්ම සමීප වන්න පුළුවන් වැඩිම ජන බලවේගයක් තිබෙන ප්‍රබල දේශපාලන ප්‍රවාහයකයි අපි එකට එකතු විය යුතුයි. අන්න ඒක අරමුණු කරගෙන තමයි අද මේ සමගි බලවේගයත් එක්ක මේ පොදු වැඩපිළිවෙලට අපි එකට එකතු වෙන්නේ. ඒ නිසා අපේ ඒකායන අරමුණ බලාපොරොත්තුව පැතුම විපක්ෂය අපට එකට එකතු වෙන්න පුළුවන් ජනතා ශක්තියක් තිබෙන ජනතාවගේ බලාපොරොත්තුවක් තිබෙන ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කළ හැකි ප්‍රතාපවත් ජනතා නායකත්වයක් පවතින අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයේ තුල ඒ වැඩපිළිවෙලට එකට එකතු වීම යුගයේ අවශ්‍යතාවයක් සහ ජාතියේ කාර්යභාරයක් හැටියට අපි දකිමු. අද දවසේ විශේෂයෙන්ම අම්බලංගොඩ ආසනේ ප්‍රධාන සංවිධායක ධුරයා ඒ වගේම පක්ෂ සමාජිකත්වයත් ලබා සජවේ සමාජිකත්වය අපි ලබා ගත්තේ නැහැ. අපි සජවේ සමග එක්කාසු වෙලා වැඩ කරනවා පොදු අරමුණක් වෙන. ඒ අරමුණ තමයි මේ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්ති රජය අනුගමනය කරන ඒවා පරාජය කිරීම. ඒක ජනතාව වෙනුවෙන් අනිවාර්යෙන් ඉෂ්ට කළ යුතු කාර්යයක්. ඒ සඳහා තමයි අපි සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ නායකත්වය යටතේ සමගි ජන බලවේගය සමග එකට වැඩි වැඩ කරන්නට එකඟ වුණේ. නෑ දැනට නෑ.